ශ්‍රී ලංකා එංගලන්ත පළවෙනි T20 තරගයේ ගොඩක් දෙනා යටිහිතින් හිතාගෙන හිටපු විදිහට අපි පරාද වුණා. මේ තරගයට යන්න කලින් ශ්‍රී ලංකා නායකයා කිව්වේ අපිට නැති වෙන්න දෙයක් නැහැ. එංගලන්තයට තමයි පීඩනේ තියෙන්නේ කියලා. මොකද එංගලන්තයේ අංක 1 කණ්ඩායම නිසාත් ඔවුන්ගේ රටේ ක්‍රීඩා කිරීමත් නිසාත් එංගලන්තයට පීඩනේ වැඩි කියලා කුසල් කිව්වේ. හැබැයි මේ කතාව නායකයෙක් විදිහට ඔහුට කියන්න පුළුවන්ද කියන දේ ප්‍රශ්නයක්. මොකද අපිට නැති වෙන්න දෙයක් තියෙනවා. අපි කාලයක් ලෝකේ අංක 1 කණ්ඩායම ලෝක කුසලානයක් දිනපු කණ්ඩායමක් අවස්ථා 3ක ලොක්කුස්ලාන අවසාන මහ තරගයට සෙල්ලම් කළ කණ්ඩායමක්. ඉතින් අපි තරගයේ පටන් ගන්න කලින් යන්නේ අපිට නැති වෙන්න දෙයක් නැහැ කියලා හිතාගෙන නම් ඒක බය නැති ක්‍රිකට් නෙවෙයි. පරදින්න බය නැති ක්‍රිකට් කියලා වෙනස් වෙන්න ඕන. පළවෙනි තරගයේ අපි තමයි කාසිවාසි දිනාගන්නේ. කවදාවත් සෙල්ලම් කරලා නැති තනතිල්ලක අපි ආරම්භයේ ඉඳන් සෙල්ලම් කරන්නේ ලකුණු කීයකට යනවද කියලා අදහසක් නැතුව. සමහර ක්‍රීඩකයෝ ලකුණු 250ක්වත් ඕන කියලා හිතලා පහරවල් වලට ගියාට තවත් අය ලකුණු 100 ඉලක්කයට යන විදිහට සෙල්ලම් කළා. අවසානයේ දසුන් ශානකගේ ඉනිම නිසා ලකුණු 130 ඉලක්කයක් දෙන්න අපිට හැකියාවක් ලැබුණා. අවිස්ක ප්‍රනාන්දු ගොඩක් අවස්ථාවල ජාත්‍යන්තර T20 තරඟවල කරනවා වගේ තනතිල්ලේ විදිය හඳුනා ගන්න කලින් ලොකු පහරකට ගිහින් මුලින් දැවි යනවා. ධනුෂ්ක පඳු රකින්නන් දෙදෙනෙක් විතරක් යාර 30යි සීමාවෙන් එළියේ ඉන්න වෙලාවක අවදානමක් අරගෙන හතරේ පහරක් එල්ල කරන්න ගිහින් දැවි යනවා. කුසල් මෙන්දිස් නැවත වතාවක් කෙලින් එන පන්දුවකට ගහන්න බැරුව දැවි යනවා. ධනංජය හොඳ පහරක් පඳු රකින්න ඉන්න තැන් ගැන අවධානයක් නැතුව ගහන්න ගිහින් දැවි යනවා. ලකුණු 130ක් කියන්නේ එංගලන්තයට පීඩනයක් දෙන්න ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් නොවුනත් චමීර පනිතු ඉසුරු හොඳින් පන්දු යවනවා. හැබැයි එංගලන්තයට තිබුණු ඉලක්කය මීට වඩා ලොකු එකක් වුණා නම් අපි පන්දු යවන්නන්ට මොනවා හරි කරන්න පුළුවන් කියලා හිතෙන විදිහට තරගය අවසන් වුණත් බට්ලර් වගේ ක්‍රීඩකෙක් ලකුණු 130ක් හඹා යද්දී පහර දෙන විදියත් ලකුණු 180ක් හඹා යද්දී හැසෙන්න විදියත් ගොඩක් වෙනස් නිසා පන්දු යවන්නොත් තව හිතන්න වෙයි. පන්දු අර 17ටම එංගලන්තේ අපිට ගැහුවේ ලකුණු 130නේ කියලා හිතුනොත් ඉස්සරහා තරඟවල අපිට තදට ගුටි කන්න වෙන්න පුළුවන්. මේ නිසා අපි දෙවෙනි තරගයේ ඉඳන්වත් පරදින්න බයෙන් පරදින්න ලැජ්ජාවෙන් සෙල්ලම් කරමු. එහෙම නැත්නම් ෆියර්ලස් ක්‍රිකට් ගහන්න බැරි වෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.